ආයිබෝන් අද අපේ කිට්ටුව තියෙනවා මේ යාන්ත්‍රික ක්‍රමයට ගොයම්පැල සිටුවීමේ ව්‍යාප්තියක්. ඒක බලන්න කියලා ආව පොඩ්ඩක් මේ ශබ්ද වැඩි නිසා සමහරට ඇහෙනවත් නැතුව ඇති. පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බලමු කොහොමද එතන වැඩ සිද්ධ වෙන්නේ කියලා. Punare te bautu rabba mangalam rakkantu rabba devata rabba buddhanu bhavena tadasutti mavandu te bautu rabba mangalam rakkantu rabba devata rabba buddhanu bhavena tadasutti mavandu te bautu rabba mangalam rakkantu rabba devata hotu te jaya mangalam mahakaruniko nato hitaya rabba parinam puretta parami rabba patto sambodhi muttamam etena sacca vajjena hotu te jaya mangalam jayanto bodhiya mule sakyanan nandi vaddano tu jaya mangalam bomba wenna pura subudasanak wasi udinatama atapi ප්‍රදේශයට හඳුන්වා දෙන වැඩසටහනක් කැල හිටවන යන්ත්‍රයක් ගෙනහල්ලා ඒකේ මූලාරම්භය අගලී අපේ නිශාන්ත මහත්තයේ කුඹුරේ සිද්ධ කරන්න බලාපොරොත්තු වුණේ. මේ අවස්ථාවට සම්බන්ධ වෙන පළමුවෙන් පිළිගන්න ඕන අපේ වැඩසටහන සාර්ථක කරගන්න. අපේ ආරාධනාව පිළිගෙන මෙතෙන්ට පැමිණි සියලුම ගොවි මහත්මයන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මොකද ඔබතුමාලා තුමියලා නැති වුණා නම් අපිට සාර්ථකව මේ වැඩසටහන කරගන්න බැරි වෙනවා. ඉතින් පළමුවෙන් අද රටේ තත්ත්වයත් එක්ක ඒ සියල්ල නොසලකා අපේ ආරාධනාව පිළිගෙන මේ ස්ථානට පැමිණි සියලුම ගොවි මහත්මයන් බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. කුසිකර්ම දෙපාර්තමේන්තුවේ අපි ලොකු මහත්තයා ඉන්නවා. පළාත් අධ්‍යක්ෂතුමා, බටහිර කලාපයේ අධ්‍යක්ෂකතුමිය, එතකොට විශේෂ භාර නිලධාරිතුමා බන්දුල මහත්තයා, ස්ථාන භාර කුසිකර්ම උපදේශකතුමිය, අපේ කුසිකර්ම උපදේශකතුමා, ඒ වගේම දෙපාර්තමේන්තුව අපේ උරගහ ප්‍රදේශයේ කුසිකර්ම ප්‍රදේශකතුමිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඔබතුමාලා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අද අපේ මේ වැඩසටහනට සම්ප්‍රාප්ත වුණා නියෝජ්‍ය පළාත් කුසිකර්ම අධ්‍යක්ෂකතුමා සිරිවර්ධන මහත්තයා, අපේ ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙනුවෙන්, ඒ වගේම කුසිකර්ම දෙපාර්තමේන්තුවේ ඔබතුමා, අගලිය ගොවි සංවිධානයේ සියලු දෙනා වෙනුවෙන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම බටහිර කලාපයේ අපේ අධ්‍යක්ෂකතුමිය අපිත් එක්ක නිතරම සම්බන්ධ වෙනවා. දුලංගි ගුණවර්ධන මැතිණිය බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ වැඩසටහන ආරම්භ කරන්න අපේ පොල්තෙල් පහන් කරන්න ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ නියෝජ්‍ය පළාත් කුසිකර්ම අධ්‍යක්ෂක දිල්රාජ් සිරිවර්ධන මැතිතුමන්ට, බටහිර කලාපයේ සහකාර කුසිකර්ම අධ්‍යක්ෂකතුමිය දුලංගි ගුණවර්ධන මැතිණියට, එවැගේම අපේ විශේෂ භාර නිලධාරී බන්දුල හිතවත් මහත්මයාට, අපේ ගොවි සංවිධානය නියෝජනය කරමින් අපේ ලොකු මහත්තයා Kayam bilagang sama tampan hitanya tadi kata kamu di sama itu orang teh damai sama tinggi ini damai itu tampan hitanya teh tadi itu hati itu kayam bilagang sama tampan hitanya tadi kata kamu di sama itu orang teh damai sama tinggi ini damai itu tampan hitanya teh tadi itu hati itu Hayang nilagang ng panitan niya at tigagat mo nila mga ito na tinang benta matigil ko ilang bidambera ng panitan ito na puro at todo ang nilagang ape kumuri himigaro ape nishad mahatma rat aradhana karma pavitra pahana paham karan goyjana samardan nirdarit tumi niyojana karamin ape nirdarit tumi kuda tumi kuda aradhana karna avastha aur sambandh vin අපේ ගුණවර්ධන මහත්මයාට ආරාධනා කරනවා සහභාගී බඳුරු මහත්මයා එනම් අපි සියලු දෙනාටම ස්තුතියි පහන දැල්වීම වෙනුවෙන් මට හිතෙන්නේ කාල වේලාව ඉක්මන හින්දා අපි බොහොම කෙටි සභාවක් තියන්නේ පිටස පිළිගන්න ඕනේ අපේ ස්ථාන භාර කෘතිකර්ම ප්‍රදේශකතුමිය ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබතුමියට මේ පැමිණ සියලු දෙනා පිළිගන්න වාසනාවන්ත සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වැලිවිටිය කෘෂිකර්ම ප්‍රදේශක කොට්ටාශයේ අගලිය කුප්පනිස කොට්ටාශයට පැමිණි සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා අද දවසේ අගලිය කුණුබඩ විලයායේ අකර 4:00ක බිම් කොටසක යාන්ත්‍රික පැලසිටීමේ වැඩසටහන සඳහා මේ අවස්ථාවේ මෙතනට පැමිණි දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමා ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා කෘෂිකර්ම ප්‍රදේශක කාර්යාලය වෙනුවෙන් සඳුදා දවස වගේ ඉතාමත්ම කාර්යබහුල දවසක ඉතාමත්ම වැදගත් කාර්යයන් රාශියක් පසෙක කලාපි කරන කාර්ය සඳහා උර දෙන්නට පැමිණි ඔබතුමාණෝ නැවත වතාවක් මම ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා ඒ වගේම දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බටහිර කලාපයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක දුලංගි ගුණවර්ධන මැතිණිය නිරන්තරයෙන් අප පසුපසින් ඉඳිමින් අපිව ධෛර්යමත් කරන අපිව මෙහෙවන සහකාර අධ්‍යක්ෂකතුමියනි ඔබතුමියවත් ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාව සඳහා පිළිගනු ලබනවා ඒ වගේම බටහිර කලාපයේ විශේෂ බාර නිලධාරී බන්දුල ගීතාන් මැතිතුමනි ඔබතුමාවත් ඒ වගේම ඇත්කඳුර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සියලුම කුපනිස නිලධාරීන් සහ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරීතුමිය ගෞරවයෙන් පිළිගනු ලබනවා අවසන් වශයෙන් ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් පැමිණි මැතිතුමනි ඔබතුමන්වත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා අද දවසේ වැඩසටහන සාර්ථක කර ගැනීමට ප්‍රදේශය නියෝජනය කරමින් පැමිණි වීගවිතනයේ යෙදෙන සියලුම ගොවි මහත්ම මහත්මීනි ඔබතුමන්ලාගේ පැමිණීම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා ස්තුතියි අපේ ස්තුතියන් දෙනවා ගුණවර්ධන ස්ථානභාර කෘෂිකර්ම ප්‍රදේශකතුමියට මම නැවතම ආරාධනා කරනවා බන්දුල ගීනාත් මැතිතුමන්ට අද මේ වැඩසටහනේ අරමුණ පැහැදිලි කරන හැටියට එහෙනම් සුබුදෑසනක් වේවා සියලු දෙනාටම පළමුවෙන්ම මම අවසර ප්‍රථම අපේ කුෂිකම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂකතුමා සහකාර අධ්‍යක්ෂකතුමිය ඇතුළු සියලුම දෙනාගෙන්ම අවසර පතනවා මම හිතන්නේ අද අපේ වෙලායට විශේෂ දවසක් දැන් ගෝවින්ට ප්‍රධාන ගැටලුවක් තියෙනවා බිත්තර වී බුසලක මිල රුපියල් 5000ක් 6000ක් අතර ප්‍රමාණයකට සාමාන්‍ය වෙළඳපොළ යනවා 5000කට වැඩි. ඒතකොට අක්කරයට විවිසල් දෙකක් ඕන. ඒතර අපි මේ හඳුනා දෙන තාක්ෂණික ක්‍රමවේද මත අක්කරයට එක බුසලයි අවශ්‍ය වෙන්නේ. ඒතකොට අපි දැන් මීට දින 14කට කලින් තවන් දාපු වී තමයි අද හිටවන්නේ. ඒතකොට සමහර අය බලයි මේ අපි ආයේ දැන් පරක් වෙලානේ. අයි මේ මේක මෙහෙම කරන්න කියලා. නෑ අපි පටන් ගත්තේ දින 14 සති දෙකකට කලින් තවන දාන. ඒතකොට පැලයක් හිටවනකොට දවස් 10ක් 14ක් ඇතුළේ තමයි ක්ෂේත්‍රය හිටවන්න ඕන. ඒතකොට එහෙම හිටවනකොට මේ තවන් දාගන්න ක්‍රම ටික අපි බලමු. හරි පහසු ක්‍රමයක් තියෙනවා. ඒතකොට ඉටිකොලයක් උඩ ගෙවත්තේ හෝ යම් කුඹුරෙම කොටසක මඩ කරලා ඒ ටික මඩ ටික රොම් මඩ ටික අයින් කර රොම් ටික අයින් කරලා රොඩ් ටික අයින් කරලා මඩ ටික ඉටිකොලයක් උඩ දාගත්තාම අඟල් භාගයක යන කමකට Anu kepunu bi apete pura meke tawang karan. Itu mita dina dahatarකට kali tawang kala sakas karagatta pehla tamai ada me ape me goi mahatta me hitawanna hadanne. Etuට අක්කරයට වී බුසලක වාසියක් තියෙනවා රුපියල් 5000ක. එතකොට ඒක එකක්. එතකොට අනිත් එක තමයි වල්නාශක සඳහා අක්කරයට මේ රුපියල් 10000ට වැඩි මුදලක් යනවා. 10000ක් නෙමෙයි 14000කට කිට්ටු වෙන සමහර වෙලාවට යනවා. වෙන්දපලේ එතකොට වල්නාශක සඳහා අධික මිලක් දරන්න වෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපිට ඒක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මූලික බිස්නස් සාකස් කිරීම අපි කරලා තියෙන්නේ මීට සති 3කට විතර කලින් මාසෙකට විතර කලින් අපිට ඒ සියල්ල දැනගන්න අවශ්‍ය නැහැ. ඒතර දැන් අද ඔයාලා මෙතෙන් එකතු වෙලා තියෙන්නේ දැකපුරුද්ද ඇති කරගන්න. දැකපුරුද්ද. එතකොට ඊළඟට දැක්කහම අපිට හිතන මේක ගිහිල්ලා කරන්න. ඊට පස්සේ කළපුරුද්ද එනවා. ඊට පස්සේ කළපුරුද්දත් එක්කම අපි දන්නේම නැතුව අපි කුසී කර්මයේ පිළිබඳව ප්‍රවීණියක් බවට පත් වෙනවා. ඊළඟ කන්නේත් මම මේක කරන්න ඕනේ. ඒතර පසුවිපරම් කරන්න මේකේ ළඟපහත ඉන්න අය ඇවිල්ලා මේ අපි කියන්නේ ඇත්තද බොරුද මේක ඇහෙන් දකින්න. ඇහින් දැක්කොත් මේකේ ප්‍රතිඵල දැකලා ඊළඟ කන්නේ අපි මේකට යොමු වෙනවා. ඒතකොට මේකේ අතිසාර්ථක වාසි ගොඩාක් තියෙනවා කියලා මම කිව්වා. විත්තරී වලට වළනාශක වලට ලෙඩ රෝග පාලනයට ඉතා අතිපහසුයි පැල සිටීම තුල. අපි බොහොම ස්තුතියි අන්තනවා අපේ බන්දුල ජීතන් මහත්මයාට. මට හිතෙන්නේ අපි කතා කරන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ මේ අපේ ක්‍රියාකාරකමට යන්න. කොහොම වුණත් අපේ යුතුයකමකුත් තියෙනවා අපේ ප්‍රධානියා දෙපාර්තමේන්තුවේ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාට වචන කීපයක් කතා කරන්න දෙන්න. මොකද කාල වේලාව ඉක්ම යන නිසාවෙන් තමයි මැඩම් අපි සර්ට විතරක් කතා කරන්න දෙමු. ආරාධනා කරනවා නියෝජ්‍ය පළාත් කුෂිකර්ම අධ්‍යක්ෂතුමා සිරිවර්ධන මැතිතුමන්ට ඔබ සම අමතන්නට. බොහොම ස්තුතියි. හැමදෙනාටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පටල කලාපයේ සහකාර අධ්‍යක්ෂතුමිය විශේෂ බලධාරී මහත්මයාත් ඉන්නේ. ඒ වගේම කුෂිකර්ම ප්‍රදේශක මහත්මයා කුෂිකර්ම පරිශ්‍රය ස්පාදන සහකාර මහත්මයාත් තුළු සියලුම නිලධාරීන් සහ මෙම ස්ථාන ප්‍රමුඛින හැමදෙනාගේම අවසරයි. දැන් අපේ රටේ තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක අපේ රටේ දේශීය ඒ කියන්නේ අපේ රටේ නිෂ්පාදනය ගැන අපි සැලකිලිමත් යුතු කාලයක් වෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට අපිට පිටින් ආහාර ගේන්න බැරි තත්ත්වයක් තියෙනවා රටේ තියෙන මූල්‍ය ගැටලු මත. ඒ වගේම අපේ රටෙත් කෘෂිකර්මාන්තයේ ගොඩක් වැටිච්ච යුගයක්. ඒක නිසා අපි ඊටාත්ම සැලකිල්ලෙන් මේ කෘෂිකර්මාන්තය ගැන අපේ අවධානය යොමු කරලා අපේ රටේ නිෂ්පාදනය වැඩි දියුණු කරගත යුතු අවස්ථාවක්. අපි බොහොම ස්තුතියන්ත වෙනවා පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන්ට ඔබ දැනුවත් කිරීම වෙනුවෙන්. යන්ත්‍රය දැන් සෝදානම් වෙමින් පවතිනවා. අපේ මුලින්ම එහෙමනම් සියලු දෙනා එක්ක මේ තේපන් සංඝාත තියෙන එක භුක්ති විඳින්න. ඒක භුක්ති විඳලා යමු මේ අපේ කර්තව්‍යයට. එහෙමනම් අපි වැඩසටහන් නිමා කරන්න හදන්නේ. එහෙමනම් අපි සියලු දෙනා එක්ක මේ තේපන් සංඝාය භුක්ති විඳිමු. ඊට පස්සේ අපේ ඩිමෝ ආයතනයෙන් ඇවිල්ලා අපිට අර පැල හිටවන එක කියලා දේවි. අපි ඒකත් බලලා වැඩසටහන් නිමා කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබම සුබ අනාගතයක් වේවා. බොහොම ස්තුතියි. මේ මේ මල්වා කැමෙන්නේ. ඒකේ ගින්නන්න බැන්නේ මේ බෝඩ් එක. අපිට ඒකක් බොන්න. ඒකේ ඇතුලේ තියපුවා. කෑනද? ඕන්නේ. අන්න. සභාවයකට තමයි කතා කරන්නේ. ඊයේ කැලේද කපන්නේ? ඊයේ ලොකුට ඕනේ කරන එක නම් කේක් එකක් මැෂින් එකේ ගන්නද? ඉන්දියා ඩිසයින් හොන්. ටික නංගල් කීයේ කමන්නේ? ඊට බලන්නේ. ඔන්න පොඩක් තියෙන කපි කරන්න හැර මොකක්ද? වැඩ යාම කරක් තියෙනවා. ඔකල සෙට් වෙන්න නේද? කනකොලවන්නේ මැෂින් එකේ. පොඩ්ඩක් පොඩි කරනවා. ආර ගස් කපන අතු කපන්නේ නෑ. වහින වහින අර නූල දාලා කනකොලේ කපන එක විතරයි. ඉතරනේ කරන්නේ. වහින වහින. තව දශමයක් අඩු කරනවා. දශමයක් අඩු කරන පොඩ්ඩක්. ඊට අප් ෂූට් එක අඩු කරා. හරි කැලටි ගන්න. හරි. බාගනේ අය කුල්ලේ නැද්ද? දිගපටි නෑ. කොහොමද කපන්නේ? මේ පැත්තට තියන්න පුළුවන් මෙහෙට එන්න. දැන් ආපහු මෙතන එන්න. ඔව් එළියෙන් මට හරි ඉතින් ගලවන්න චීස් කරවන්න නෝ. කොනේම එන්නේ අවසාන. හැමෝම මැෂින් එක ගැන කීයේ පරතරේ දන්නවා ඇතිනේ අඟල්. ඉතින් මේ 8ට හිට වෙන්න ගෙනාවු මැෂින් එකක් විදිහට නේද කියන්නේ. ඒතකොට මේකේ තියෙන වාසි අවාසි ගැන ඔයගොල්ලන් හිටවනකොට මම කියලා දෙන්නම් වෙන්න පුළුවන් අවාසි සහ එන්න පුළුවන් අඩුපාඩු. මුලින්ම අපි පටන් ගන්නකොත් තවාන ගැන. ඒතකොට තවානේ මේ තියෙන පැලවල උස ප්‍රශ්නයක් නැහැ. මීට වඩා පැල උස වුණත් කමක් නැහැ. පැල කොට වුණොත් තමයි මේකේ ප්‍රශ්නේ වෙන්නේ. අඟල් 2:00ට 3ට වගේ පාතින් තියෙනවා නම් මේක හිටවන්න අමාරුයි. ඒකේ හේතුව හිටවන්න අමාරු නෙමෙයි. මේකේ ඔයගලන්ට පෙනේ යද්දී මේ පටි වලින් පැලේ ඉඳුණාට පස්සේ පස් මඩ ටිකක් පැලේට ලං කරනවා. එතකොට පේන්නේ අර මඩ යට යනවා වගේ තමයි පේන්නේ. ඒක අපිට නැති කරගන්න පුළුවන් පැල උස තියෙනවනම්. නැත්තම් කට්ටිය කියන්නේ මේක පැල මඩ යට යනවා අනේ වැඩේ හරියන්නේ නැහැ. ඒක කරන්නේ පැලේ ඉඳලා පොඩ්ඩක් පස් ලං කරනවා. මේක දැන් මේකේ මඩ දැන් මේ බිම සකස් කරගද්දී අපි සාමාන්‍ය දවස් 4කට කලින් බිම දෙවෙනි හිය කරලා ලෙවල් කරලා වතුර ටිකක් කඩලා තියෙනවා ලෙවල් කරලා. ඊට පස්සේ හිටවන වෙලාවට අපි අඟල් කාලක අඟල් භාගයේ වගේ වතුර ප්‍රමාණයක් බඳිනවා ලියද්දෙන් සමාන මට්ටමක. එතකොට තමයි මේකේ ලේසි යන්න. මොකද මේක කොයි වෙලාවකවත් එරෙන්නේ නැහැ. මේකේ බෝට්ටුව වගේ කොටසක් නේ තියෙන්නේ. එතකොට එරෙන්නේ නැතුව අපිට එක ගානම පැල මට්ටම එරෙන්න තැන් වල එරෙන්නේ නැති තැන් වල කියලා එක මේ පැල යට යන්නේ නැහැ. එකම ප්‍රමාණය හිටව ගන්න පුළුවන්. ওই ටික තමයි තියෙන්නේ. එතකොට මේකේ තෙල් කාර්යක්ෂමතාවය අක්කරයකට තෙල් ලීටර 1.5ක් වගේ යන්නේ. කලින් ඉස්සර අපි තෙල් එක බලපුවාම ඉස්සර තෙල් ලීටර 1යි කාලෙන් වගේ අපි අක්කරේ කළා. ඒකට ඕගලන් දන්නේ තනකොළ කපන මැෂින් එක තියෙන්නේ. තනකොළ කපන මැෂින් එකේ අඩුවෙන් රේස් කළා කළොත්ද තෙල් පිච්චෙන්නේ වැඩියෙන් රේස් කළා කළොත්ද. ඒක ඒ સિદ્ધාන්තෙම තමයි මේකේ වෙන්නේ. අඩුවෙන් සාමාන්‍ය ගානට මිනිස්සෙකුට ඇවිදින්න පුළුවන් ගාන රේස් කරලා ගියොත් තෙල් පිච්චෙන තෙල් කාර්යක්ෂමතාවය වැඩි. මොකද අපි ඕල්රෙඩි රේස් කළා මේකේ වද දෙන්න ඕනේ නැහැ. මැෂින් එකට හිමීට යන්න පුළුවන්. මේකේ අනිවාර්යයෙන්ම දැන් තවානේ දැන් මේකට වෙනම තැටිත් එනවා. දැන් මෙහෙම දාන ගොඩ දාන්න තවන්න අපි කොයි වෙලාවකවත් කුඹුරේ දාන්න කියන්නේ නැහැ. ගොඩක් ගොවි මහතුරු උරු වෙලා ඉන්නේ මේ ඩපක් තවානක් කුඹුරේ දාන්න. නමුත් යාන්ත්‍රිකව හිටවනවා නම් කොයි වෙලාවකවත් කුඹුරේ දාන්න හොඳ නැහැ. තමන්ගේ හේවණක ගෙදරක දාගන්න තරම හොඳද? මම මේ තවාන ඔයගලන්ට පේන මේ කුඹුරේ දාපු තවානක් නෙවෙයි. නේද නේද? ගෙදර ගොඩ තවානක් දාපු එක. එතකොට මේ තවාන දාන්න යන වියදම සහ තවාන්ට වෙන්න පුළුවන් හානිය 100%ට 95%කින් අඩු කරගන්න පුළුවන් ගෙදර දාගත්තා. දැන් හිතමු මෙහෙ දැන් මේ ඊයේ වැස්සා කිව්වා. වැස්සා නම් තවාන අද හිටවන්න බෑනේ. ඒකයි. ඉතින් ඒකත් එක්ක තියෙනවා. ඉතින් අඩුපාඩු අපි හිටවන කොටත් එක්ක ආයෙ කතා කරගමු. ආයෙ මේකේ හරවන්න කරන්න තියෙන දේවල් ඒ තාක්ෂණික තියෙනවා. ඉතින් මේකේ පළවෙනි වටේ ගිහිල්ලා ඇවිල්ලා අපි බලමු මොකද කරන්න කියලා. එතකොට මේකේ අනිත් දේ තමයි අපේ ඉන්න අපේ කාන්තා පාසලටත් මේකේ වැඩ කරන්න පුළුවන්. මැෂින් එකක් කියලා මැෂින් වැඩ කරන්න ඕනේ පිරිමිම කියලා නෙමෙයි. ඒතර ගහන වයටත් මේ මැෂින් එක ඔපරේට් කරන්න පුළුවන්. එතකොට ඒ ටික බලමු අපි. ඉතින් වැඩ කරලා බලමු ආයෙ ස්ටාර්ට් කරමු. මේ ලොක්කේ දාන්න ඕනේ දැන්. ඔය ලොක්කේ දාලා තියෙන්නේ. නේ යනෝනේ කොහොමද? ඔව් පොඩ්ඩක් ස්ටාර්ට් කරන්න. මඩ හයිය තියෙන අතන يعني ගොඩක් මඩ හයිය කියන්නේ නිකන් වතුර වගේ තියෙන. එතන ඒ වගේ තැන් වලදී අමාරුයි. මඩ හයි වෙන තරමට තමයි මේක යන්න ලේසි සහ මේක දැන් මේ අයියට තේරෙනවාදී අදිද්දි ටික අදින්න අමාරුයි. ඒකේ හේතුව වතුර ලේයර් එකක් යටින් තියෙන්න ඕන. වතුර ලේයර් එකක් යටින් තියෙද්දි තමයි මේ මැෂින් එකට යන්න ලේසි. ඒතකොට වතුර තියෙන තැන් වලින් හරිය ලේ පහසුවෙන් එනවා. අනිත් තැන් වල ටිකක් අමාරුයි. අනිත් එක තමයි මං කියවනේ දර පැල වලට පස් ටික ලං කරනවා කියලා. ඔයගලන්ට පේනවා ඉතින් මේ පොඩි නියරවල් වගේ තියෙනවා. එතකොට මේකෙන් එහෙම කරන්නේ පැල ටික ගන්නට උඩින් පියා ගන්නවා. අපිට වතුර පාලනය කරද්දී වතුරෙන් පුළුවන් මේ තනකොළ පාලනය කරගන්න ඔය වැඩි. එහෙම කරපු ඉඩම් තියෙනවා. දැන් මේකෙදී අපි දැන් ඇලවේලිය හදලා අමතර මහන්සියක් වෙලා තියෙනවනේ. මේක ඕනේ නෑ. අනවශ්‍ය දෙයක්. දැන් මේක ඉගෙන ගත්තම දැන් මේ ඇලවේලිය තියෙද්දි අමාරු යන්න. වැල්ලේ යනවා වගේනේ. මට්ටමට තියෙනවනම් ප්‍රශ්න නැහැ. අර වගේ ලියද්දක් ඔය මට්ටම් කරලා තියෙනවනම් ඇති. හිටවන්න. පාටි දාන්න ඒ මොකුත් ඕනේ නෑ. අරවද්දි මේ දැන් අර මෙතනදී දැන් දෙන්නේ කොට්ටු උනානේ. දැන් එතන ඇත්තටම කිව්ව මේ මඩ මේ වගේ තියෙනකොට අපිට බහක් හිටවන්න මේ. අපිට ඇවිදින්නවත් බෑනේ. පැලයක් හිටෙවට හිටින්නේ නෑ මේ. පැල අහකට යනවා. එහෙම වෙන්න බෑ. මඩ කට්ටේ පොඩ්ඩක් හයි වෙලා තියෙනවා. පැල හිට වෙන එක ප්‍රශ්නයක් නෑ නේද? තවානේ ඒ කියන්නේ පැල හිට වෙන්න මොකුත්ම නෙවෙයි බලපන්නේ තවානේ හොඳ කම විතරයි. දැන් මේක මාත් අපි මේ පැල ප්‍රමාණය අඩු වැඩි කරන්න පුළුවන්ද? පුළුවන්. ඒකේ තවානේ ඝනත්වයත් එක්ක වෙනස් කරන්න පුළුවන් අපිට. නෑ මැෂින් එකෙන් පුළුවන්ද? මැෂින් එකෙන් පුළුවන්. මේ කියන්නේ පැල අතර පරතරේ නෝ. පැල අතර පරතරේ නෙවෙයි. නෑ පැල ඝනත්වය. පැල ඝනත්වය මැෂින් එකෙන් පුළුවන්. දැන් මේ ඊයේ ඉඳලා කීයට පුළුවන්ද? ඒක මෙහෙමයි. තවානේ ඝනත්වයත් එක්ක වෙනස් වෙනවා. හිතමුකෝ දැන් වදින තැන පැල නැත්නම් කඩාගත්තර වැඩක් නැහැ පස් කාලෙ විතරනේ. ඒකට අපි මේකෙදි සාමාන්‍ය පැල 7ක් 8ක් වගේ තමයි වද්දන්නේ එක තැනකට. හරි? එතකොට අක්කරයකට වී බුසලක් තමයි දාන්නේ තවානට. ඒත් එක්කෙද්දි ගානට අවශ්‍ය ප්‍රමාණයට තවන වදිනවා. ඔව්. පැල ගාන වදිනවා. ඔය වදින පැල 7-8න් 7-8ම පැල වෙන්නේ නැහැ. පැල දෙකක් විතර ආය සවුත්තුත් වෙනවා. මොකද මුල් කැඩෙනවනේ. ඔව්. ඒකත් එක්ක. ඒක හරවත්ටි කොහොමද වෙන්නේ? හරවත්ටි පොඩ්ඩක් පස්සට ගමු. දැන් ළඟටම ආවනේ. ළඟට ආව වැඩි නේ. මේකෙදි මේ වගේ මේ ලොක් එකෙන් පන්නලා. ඔගේ ලොක් එක පන්නලා ඔගේ ලොක් එක. ඕනේ. පිටිපස්සට වෙන්නේ නැත්තම් මේක මෙහෙම කරපුවලා ගන්න පුළුවන් ඕම. මේ හරිය නතර කරගන්න. කරවන්න පුළුවන්. ඒ කියන්නේ මැෂින් එකේ දුර ප්‍රමාණය මෙතෙන්දී නවත්ත ගන්න. හරව ගන්න ඕනේ ප්‍රමාණය නතර කරගත්තා නේද? දැන් මේකට වඩා තව පොඩ්ඩක් පස්සට ආවනම් අඩි දෙකක් විතර පස්සට ආවනම් හරව ගන්න ලේසියි. හරි ඉතින් ඔය විදිහට තමයි පැල සිටුවේ ව්‍යාප්තිය කරගෙන යන්නේ. හරි අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. තව වීඩියෝකින් හමු වෙමු.